ඒ වත්ත ගොඩගන්නේ ටිකක් මහන්සි වෙන්න වෙයි. ජයපාල පරම්පරාව කරන දේවලුත් තියෙනවා. නොකරන දේවලුත් තියෙනවා. मिनसु मालूवा දියපාර යන අතර තමයි කටවල්. මාළුන්ට තේසියෙන් එක ඇතුළට යන්න පුළුවන්. හැබැයි එළියට එන්න ලේසි නෑ. ජීවිතෙත් කෙමනක්. ඉස්සරහට මිසක් පස්සට ගමනක් නෑ. වැරදි තීරණයක් ඇති මුළු පරම්පරාවක්ම නැති වෙන මේක අම්මා පුතාට දෙන අවවාදයක් පුතා වැරදක් කරන්න ඕනේ නෑනේ අම්මා අවවාදයක් දෙන්නේ නේද පුතයි පුදුනාට පස්සේ මම හුස්ම ගන්නකොට ඒ හුස්ම පුතයි ද වුණම දෙයක් කරනකොට මං ඉස්සෙල්ලාම හිත පුතා ගැන ඒ වැඩින් පුතාට අවදක් වෙයිද කියලා मट मे लोग पुता भी तरह पुता मुनहारी करा दी अम्मा इन मई कर तरह सी कल्पना में बैठ कराए के लिए मांगी तरह खड़ा
කාපන් ඉරවරට යන වෙලාවේ දෙල්ලායට පසලොස්සක හඳ පෑවුවා වගේ මං උන්නා දේවතා එළියක් වද්ද කියලා මම්මේ මාලිනගව හම්බෙන්නමයි කියලා හිටියේ මං උන්නා වැසි ගෙනියන්න වෙලට එయ్య කියලා බයෙන් තාන්තුවා වෙන්න කාරි නෑ නගා රාජ කුමාරිකාවකට දවල් රැ නැතුව ඕනහක යත හැකි නගත් හිතාගන්න නගත් රාජ කුමාරිකාවක් කියා නගාට විරුද්ධව මේ ගමේ මොකෙක් හරි එකෙක් කියලා බිඳක් හරි හෙළුවොත් මේ කුමතේරිස් ඇටිය දාට එතන තේරුණාද අන්දා නගන මොකුත් කිව්වේ නැතේ මට ආරංචි වුණා ගමේ පඳුරිය නගාට එක එක පද හදනවයි කියලා තැන තැන අම්මා පල්ලා මීට පස්සේ නකාට විරුද්ධව එක එක්කරි පදයක් හදාලා තිබුණොත් මං තලනවා ඕකිලාගේ කටවල් කුමතේරිස් අයියට මොකද දෙගෙන තියෙන කැක්කුම රාජ කුමාරිකාවක් ගැන කැක්කුම ඇති වෙන්නේ රාජ කුමාරියෙකුට විනා වැටර බඳින ඉඳුරු දණ්ඩකට !=නේ නගා මට කැක්කුම මේ කමේ ඇව්වන්ගේ කටවල් ගැන !=නෙවි මාලනී නගා ගැන සත්තයි මං ගැන කැක්කුම් ගන්න කිරියත්ත ඉන්නවනේව කුමතේරිස් අයියා මං ගැන වද වෙන්න ඕනේ ඒක මොන වදයක්ද නගා ඒක මට සතුටක් හිත පැලෙන්න සතුටක් හවසෙන්ටත් ආවා කිරියත්ත බලානත් ඇති මං හෙට අනිද්දාට ඇවිල්ලා නන්දසීයව හම්බ වෙන්න උන්දාය මට අකමැති වෙන්නේ නැති වගේ ඉරහඳ වගේ විශ්වාසයි කුමතේරිස් අයියා මොකක් ගැනද මේ කතා කරන්නේ මං නගාට මනාපයි අමනාප වෙන්න කාරියක් නැහැ මය හිතේ ඒ ගැන මනාපයක් නැහැ මලක් උනත් පිපෙන්න ඕනේ ලස්සන වත්තක දොලක් උනත් ගලන්න ඕනේ ඇහැට ප්‍රියතනක කෙල්ලෙක්ගේ ආදරයක් හිතේ ඇති වෙන්නේ සන්තෝෂෙන් මිසක් ඒක බලහත්කාරයෙන් ඇති වෙන දෙයක් නෙවෙයි ඒ කියන්නේ මලිනගාමට මනාප නැහැ මට මනාප නැති වෙන්න තියෙන කාරණාව කිව්වනම් අකමැත්තක් නෙවෙයි කුමතේරිස් අයියා මනාප වෙන්න තරම් හේතුවක් නැහැ මල්ලි නගා මේ කුමතේරිස් දෙයක් කිව්වොත් කරලමයි පස්සේ බලන්නේ එක හීනෙන් එලි වෙන්නේ නැහැ බලමුකෝ හිතේ මනාපයක් නැතුව හේ දේවල් කරන්නට වුණොත් එහෙම මාත් තෝරගන්නේ මගේ අම්මයි අප්පච්චි තෝරගත්ත දෙයම තමයි මම්මා ඔය ගිහින් හැංගෙනවා තේරුණාද ඒකන හිතේ තියාගත්තොත් හොඳයි යම් පුතේ යම් යම් Morning, John. Very good morning to you, Jerry. අවදාවත් නැතුව ජෝන් අදින්ම ලෑස්ති වෙලා තියෙන්නේ. ජෙරි බොහෝ මාස ඇති ඇවිල්ලා මාව අවදි කරන්න තිබ්බන.
මාව තාම පොඩි ළමෙක් විදියට මගේ අම්මට පැහැදිලි කරලා දෙන්න තිබ්බන. නාස්තිකාර පුත්‍රයා විදියට මාව දකින්න තිබ්බන. එහෙම නේද? ජෙරි අපි හැමෝටම සීමා වෙච්ච ලෝක තියෙනවා. ඒ ලෝක ඇතුළේ හීන තියෙනවා. ඒව හැබෑ කරගන්න අරගල කරනවා. මං ඒක වරදක් කියන්නේ නැහැ. Good morning ජෙරි. මං හිතනවා ඔක්කොම ඔප්පු තිරප ගන්න නැති කියලා. Why not, ඒවා සීරම හරි. දැන් තියෙන්නේ උරුමේ පවරණ එක විතරයි. ඒකත් මං හිත කොහොම හරි ඉවර කරනවා. දැන් ඉතින් වත්තේ ආදායම වියදම ගැන අදාට ටිකක් හොයලා බලන්න වෙයි. ඒකට තමයි ජෝන් ඉන්නේ. He's my only son. He's my life. My everything. මට මේව තේරෙන්නේ නේද පුතා? Then, go ahead, John. ඔයා එනකල් බලන් ඉන්න ලෝකයක් ඔයාගේ තාත්තා හදලා තියෙනවා. ඒක මතක තියාගෙන වැඩ කරන්න. ජයපාල පරම්පරාවේ අන්තිම පුරුක වෙන්න ඔයාට බෑ. කිතර මෙහෙමත් මිනිස්සු අනේ ඇත්තට රෙද්දක් ඇඳගෙන කියන කතානේ ඒක මේ ගම්බල සිරිත නම් ඔයාටවත් මටවත් කරන්න දෙයක් නෑ සුභා අපිට කරන්න පුළුවන් ඉතින් ඔය වගේ චණ්ඩි වෙන්න හදන අයට ඒගොල්ලන්ගේ තර්ම පෙන්නලා දෙන එක විතරයි ඔයාට පුළුවන් ඒත් මට මාළනි ඔයාගේ අම්මයි අප්පච්චි කවුද කියන්නේ මේ ගමේ හැමෝම දන්නවා බොරුවට කයිවාරු ගැහුවට ඒ අය තමයි ගමට පලක් ඇති වැඩක් කරපු එකම මිනිස්සු ඒ ගැන නම් මන් දන්නේ නැහැ. හැබැයි මගේ අම්මයි අප්පච්චි මං ගැන හිතලා තියෙනවා කියන එක නම් හරියටම හරි. අප්පච්චිට අම්මා නැතුව ජීවත් වෙන්න බැරි වෙන්නේ නැති. මං අප්පච්චිට දොස් කියන්නේ නැහැ. මිනිස්සු ලෙංගතුකම් වෙනුවෙන් දිවි නහගන්නවා. කොහොමද ඔයා හින්ද කුමතිරිස අය දිවි නහගත්තු? ඒ මිනිසුන්ගේ කර්මයට අපි මොනව කරන්නද? නගාවනේ නෑ බං මොකෝ මට වැරියා උඹත් එක්ක කොටිය කුඹුරේ ගෙහුම් එන්න අපොයි අපොයි උඹේ තිරිකලේ ගියොත් එහෙම මගේ කොන්දේ අමාරුව දෙක වෙයි
දැන් ලංගම බස් එක කරවනැල්ලටම යනවනේ අපිට බැරිය ඒ කියන්ට පාන්දරින්ම ගියෝතින් හවස් වෙන්න කලින් එන්න බැරි නේ ඒක හැබැයි මාලනී නගාට ඉන්නෙත් උඹ විතරක් වෙච්චි මේ කමේ යවුවන්ට ඒක වෙයි කටු වෙන කටු ගන්නට වෙච්චි එහෙව් එකේ උඹ අබල දුබල වෙලා හරියනවය ඒක හැබැයි මේ ගමේ අනිත් එකියන්ට වඩා මාලනී හැට කනට පේන්නේ ඉන්නවනේ ඒක උන්ගේ ඇහි කටුවන ඉන්නා වගේ මට තියෙන එකම බර මේ කෙල්ල ඒ බරින් නිදහස් වෙන්න පුළුවන් නම් මට සැනසille මිය යන්න පුළුවන් උඹේ වරසයක් සංකාවක් තියාගන්න ඕනේ නෑ සීයේ පබාවතිය වගේ ඉන්න මාලනී නගාට කවුද අකමැති? කොහෙන් නද? මගේ හිතේ කුඹ කෙලින්දට ගියා වගේ. ඒකිට මීහරක් ගිනීමනේ. කොයි වෙලෙත් නාන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟ හොදන්න ඕනේ. එහෙම තමයි පිළිවෙලකට ඉන්න බවලත්තු. ඇත්තම කියනවනම් සීයේ මම මෙයා දාවේ සීයට පුංචි යෝජනාවක් කරන්න කියලා.